අපේ ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අලුතෙන් මෙලියවුණු මහමැතිවරණියත් මේ වන විට සමාප්ත වෙලා තියෙනවා. කොහොම නමුත් මෙරට දේශපාලනයේ ප්‍රබල චරිත මෙන්ම ජනතා හදවත්වල කිඳා බැස තිබුණු ප්‍රබල දේශපාලන පක්ෂද නොපෙනී ගිය අයුරු එක්තරා අතකින් විස්මය දනවන සුළු කාරණාවක් ඉදිරියටත් දකින්න පුළුවන්. ඒ අතර මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව දකුණු ආසියාවේ රටවල බොහෝ අවස්ථාවලදී දක්නට ලැබෙන පරිදි පවුල් දේශපාලනයට වැඩි වශයෙන් ආසන සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. පවුල් දේශපාලනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මෙවර පාර්ලිමේන්තුවේ පියපුතු මස්සිනාල ඥාති සහෝදර සහෝදරියන් සැලකිය යුතු පිරිසක් අන්තර්ගත වෙලා ඉන්නවා. ඒ අතරින් පියපුතු හතර කොල්ලක් ඉන්නවා. කොහොම නමුත් පියවරුන් වන්නේ අපේ රටේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්, චමල් රාජපක්ෂ මැතිතුමාණන්, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා වගේම දිනේෂ් ගුණවර්ධන මහත්මයයි. ඔවුන්ගේ පුතුන් වන්නේ නමල් රාජපක්ෂ මහතා, ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා, ප්‍රමිත බණ්ඩාර වගේම යදුමිනී ගුණවර්ධනයි. යදුමිනී පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව යෑමට නියමිත බවයි දැනගන්න ලැබෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරපු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් ඉතිහාසයේ වැඩිම මනාප ලබා ගනිමින් තේරීපත් වන විට ඔහුගේ පුත් නමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරීපත් වන්නේ වැඩිම මනාප ලබා ගනිමින්. ඒ වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන චමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන විට ඔහුගේ පුත් ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින්. එත් එක්කම මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ සුවිශේෂී තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඒ මීට පෙරම දිස්ත්‍රික්කයේ පියපුතුන් විදිහට පාර්ලිමේන්තුවට පත්ව සිටියේ ඇලික් අළු විහාරය වගේම රංජිත් අළු විහාරය දෙපළයි. කොහොම නමුත් මෙවරෙම දිස්ත්‍රික්කයෙන්ම තවත් පියපුතු දෙපළක් පාර්ලිමේන්තුවට පත්වුණේ අළු විහාරයේ පියපුතු දෙපළ තබා තිබුණු වාර්තාවන් සමකරමින්. ජනක බණ්ඩාර තෙන්නකෝන් වගේම එතුමන්ගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පත් වූ එකවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලද පියපුතු තුන්ගොල්ලගේ වාර්තාව ඉතිහාස පොතට එකතු කරමින්. ඒ වගේම තමයි අගමැති මහින්ද රාජපක්ෂ වගේම චමල් රාජපක්ෂ මහතා සොහොයුරන් වන අතර නමල් රාජපක්ෂ මෙවර පාර්ලිමේන්තුවට පත් වුණ නිපුණ රණවක සහ ශශීන්ද්‍ර රාජපක්ෂ තුන් මස්සිනාල වන බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි නිපුණ රණවකගේ මව ගාන්ධිනී මහින්ද රාජපක්ෂ වගේම චමල් රාජපක්ෂගේ සහෝදරියක් විදිහටයි දැනගන්න ලැබෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පත්වීමට වරම් හිමි කරගත්ත ඉසුරු දොඩන්ගොඩ වගේම චන්දිම වීරක්කොඩි දෙමස්සිනාල වෙනවා. ඉසුරුගේ පියා අමරසිරි දොඩන්ගොඩයි. ඒ වගේම තමයි චන්දිමගේ අම්මා අමරසිරිගේ සහෝදරියක් වෙනවා. ඒ වගේම තමයි ගාල්ල ප්‍රදේශයෙන් වැඩිම මනාප ලැබූ රමේෂ් පතිරණත් ඉසුරුගේ සහ චන්දිමගේ කිට්ටු නෑයෙක් විදිහටයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම කියන්නනේ මහනුලින් තේරීපත් වෙලා ඉන්න මහින්දානන්ද අලුත්ගමගේ වගේම හිටපු අගමැති දීපූ ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න දෙමස්සිනාල වෙනවා. මහින්දානන්ද විවාහ වෙලා ඉන්නේ අනුරාධ ජයරත්නගේ සහෝදරියත් සමගයි. ඒ වගේම තමයි කලින් විවාහ වෙලා හිටියේ අනුරාධපුරයෙන් පත්ව සිටින දුමින දිසානායක මහත්මයාත් සමගයි. පහුගිය මැතිවරණයේදී මෙන්ම මෙවර මැතිවරණයේදී රත්නපුරයෙන් මාමා සහ ලේලියක් පත් වෙලා ඉන්නවා. AWDJ සෙනවිරත්න වගේම පවිත්‍රා වන්නි ආරච්චි යාපන දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමිල් මක්කල් 200 කුටිනී පක්ෂයෙන් තරග කරමින් තේරීපත් වන CV විග්නේශ්වරන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පත් වෙලා ඉන්න වාසුදේව නානායක්කාර දෙමස්සිනාල වෙනවා. වාසුදේව නානායක්කාරගේ දියණිය විවාහ වෙලා ඉන්නේ විග්නේශ්වරන්ගේ පුතු සමගයි. සමගි බල ජනවේගයෙන් ගම්පහෙන් තේරීපත් වෙලා ඉන්න හර්ෂිල් රාජකරුණ වගේම කෑගල්ලෙන් පොහොට්ටුවෙන් පත්වලා ඉන තාරක බාලසෝරියත් දෙමස්සිනාල වෙනවා. හර්ෂණගේ පියාවන සරච්චන්ද්‍ර රාජකරුණාගේ සොහොයිරිය කුමාරි බාලසෝරිය තාරකගේ අම්මා විදිහටයි දැනගන්න ලැබෙන්නේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.